ත්‍රාගතන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද් නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාධකාරයක් පවත්තමු. හොඳයි, අපි ගිය සතියේ මොකක්ද කතා කළේ? දැන් අද සාකච්ඡා කරන සූත්‍රය තමයි ඛේමක සූත්‍රය. බොහොම හොඳ සූත්‍රය. මේ ඉස්සර සම්ප්‍රදායේ පෞරාණික සම්ප්‍රදාය තුළ දැන් කවුරු හෝ ස්වාමින්වහන්සේ කෙනෙක් මරණාසන්න වෙනවනේ. ඒ මරණාසන්න වුණාම අනිත් ස්වාමින්වහන්සේලා මේ ඇවිදින් ලහනවා, කච්චින් කොමං උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂෝ අධිගතෝ සෝහං පච්චිමේ කාලේ. ඒ විදිහට තියෙන මංකු භවිස්සාමීති පබ්බජිතේන අබින්නම් පච්ච වේක්කිතබ්බා. එතකොට බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තිබෙනවා, මේ එහෙම ප්‍රශ්න කරනවා කොහොමද අර මරණාසන්න මොහොතේදී ඒ ස්වාමීන් වහන්සේගෙන් අහන්න, ඔබ වහන්සේ මේ ශාසනේ යම් කිසි මේ උත්තරී මනුස්ස ධර්මයක් ඇති කරගත්තද කියලා. ඒ වෙලාවේදී න මංකූ භවිස්සාමීති මෙහෙම බිම්බලකින් ඉන්න එපා කියනවා. ඒ විදිහට ජීවිතේ හදාගන්න එපා කියනවා. කොයි විදිහටද? මුකුත් කියන්න. එතකොට එයින් තේරෙන්නේ ගම්මි වෙන්නේ. එතකොට ඒ කාලේ ස්වාමීන් වහන්සේලා රෝගාතුරව ඉන්නකොට ඇවිදින්න අහන ඔබ වහන්සේ මොන වගේ උත්තරී මනුස්ස ධර්මයක් ඇති කරගෙන තියෙනවද කියලා. ඒ කියන්නේ යම් කිසි මාර්ගඵලයක් ලැබලා තියෙනවද කියලා. ඒ වෙලාවේදී හිස්සුනොත් එහෙම, අර වචන නැති වුණොත් එහෙම, කියන්න දෙයක් නැති වුණොත් එහෙම, මේ ජීවිතේ හිස් එක. ඒ වගේම තමයි ගිහි අය අතර. දැන් ඔය කුරු ජනපද වැසියෝ එහෙම, ඒ අයත් මේ මොකක්ද හැම වෙලාවකම සිහියෙන් නුවණින් ගත කරනවා. ඒ අයත් මොකද කරන්නේ? අහනවා, මොකක්ද ඔබ උපදවාගෙන තියෙන
ධ්‍යානය සමාපත්තිය මොකක්ද ධර්මය පිළිබඳ අවබෝධය කියලා. පසුක ඒ මොකද ඒ කාලේ මේ මිනිස්සු සත්‍ය හොයමින් හිටි. සත්‍ය හොයන සමාජය. එතකොට ඒ සමාජයේ ඒක නිසා තමයි මේ සත්‍ය මතුවෙලා ආවේ. එහෙම ඕනෑකමක් තියෙන නිසා. දැන් ගිහිල්ලා වුත් එහෙම මරණාසන්න මිනිස්සෙක් ඔබ උපදවා ගත්ත යම් කිසි ගුණ ධර්මයක් තියෙනවද කියලා. මරණයටත් බය වෙන්නේ නැහැ. ඇයි කරගත්ත දේ නේ කියන්න පුළුවන්. පන්සල හැදුවා කියන්න පුළුවන්. බොහොම සීමිත ටිකක් තියෙනවා. ඒකත් අත්හැර ගන්න දුකක් තමයි ඒක උඩ තියෙන්නේ. ඇයි ධර්ම ඥානය නැති නිසා. ඒ වගේ තමයි මේ කේමක සාමීන් වහන්සේ. බොහොම රෝගාතුරව හිටියේ. ඒ රෝගාතුරව ඉන්න වෙලාවේ තමයි මේ සිද්ධි දහමේ සිද්ධ වෙන්නේ. හොඳයි. මේ අපි සූත්‍රය සාකච්ඡා කරමු. ඒකං සම්යං සම්බහුලා තේරා බික්කු කෝසම්භියං විහෙරಂತಿ ഘോഷිතාරාමේ තේන කෝපන සමේ නායස්මා කේමකෝ බද්දරිකාරාමේ විහෙරති ආබාධිකෝ දුක්ඛිතෝ බාල්ල ගිලානෝ. එතකොට භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ഘോഷිතාරාමේ වැඩ ඉන්න කාලේ බද්දරිකාරාමේහි වාසය කළ කේමක කියන ස්වාමීන් වහන්සේ. කොහොමද වාසය කළේ? විහෙරති ආබාධිකෝ දුක්ඛිතෝ බාල්ල ගිලානෝ. අසනීප වෙලා දුකටපත් වෙලා ගිලන් භාවයට පැමිණිලා තමයි වාසය කළේ. මේ දුක කියලා කියන්නේ මේ විපරිණාම දුක්ඛය කියන එකයි. එතකොට අතකෝ තේරා බික්ඛු සායන්න සමයම් පටිසල්ලානා වුට්ටි වුට්ටිතා ආයස්මන් තන් දාසකං ආමන් තේසු. එතකොට තේර භික්ෂූන් වහන්සේලා විවේකයෙන් නැගිටලා පටිසල්ලානා වුට්ටිතා අන්න විවේකසුවේ නැගිටලා ආයස්මන්තන් දාසකන් ආමන්තේසු. ආයුස්මත් දාසක කිය දාසක භික්‍ෂූන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා. ඒහිතුවන් ආවුසෝ දාසක යන කේමකෝ බික්කූ තේනුපසංකම්ම උපසංකමිත්වා කේමකම් බික්කුන් ඒවන් වදෙහි. දාසක මේ කේමක භික්‍ෂූන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ විදිහට කියන්න. තේරාතං ආවුසෝ කේමක ඒව මාහන්සු කච්චිතේ ආවුසෝ. මේ ඉතින්ට ගිහිල්ලා මේ විදිහට අහන්න කොහොමද කච්චිතේ ආවුසෝ කමනියං කොහොමද ඇවැත්නි කමනියං කච්චි ආපනියං කොහොමද යැපෙන්න පුළුවන්ද? දැන් මෙයා ලෙඩ වෙලා නේ ඉන්නේ. ඊළඟ සැපදුව කොහොමද ඔබට යැපෙන්න පුළුවන්ද? කච්චි ආපනියං කච්චි දුක්ඛා වේදනා දුක කොහොමද වේදනා පටික්කමන්ති නො අභික්කමන්ති අඩු වෙන බවක්ද පේන්නේ වැඩි වෙන බවක්ද පේන්නේ? පටික්ක මෝසානම් පඤ්ඤායති නො අභික්කමෝති. එතකොට අඩු වෙන බවක්ද පේන්නේ? එහෙම නැත්තම් වැඩි වෙන බවක්ද පේන්නේ? ඒවමා උසෝතිකෝ ආයස්මා දාසකෝ තේරානම් බික්කෝනම් පටිසුත්තා යේන ආයස්මා කේමකෝ තේනු ප්‍රසංකමි උපසංකමිත්තා. ඉතින් මේ ඒවමා උසෝතිකෝ ආයස්මා දාසකෝ තේරානම් බික්කෝනම් පටිසුත්තා යේන ආයස්මා කේමකෝ තේනු ප්‍රසංකමි. මේ සාමින් වහන්සේලාට කේමක මේ දාසක භික්ෂුන් වහන්සේ එහෙමයි ස්වාමින් වහන්සේ කියලා උත්තර දීලා පොතෙන්ට දෙන්නේ. කේමක ස්වාමීන් වහන්සේ ඉන්න තැනට යන ගිහිල්ලා තේරාන ආයස් කේමකෝ තේන උපසංකමිත්ව ආයස්මන්තං කේමකං ඊතද වූච තේරාතං ආවුසෝ කේමක ඒවමා හංසු කච්චිතේ ආවුසෝ කමනීයං කච්චි ආපනීයං කච්චි දුක්ඛා වේදනා පටික්කමන්තිනු අභික්කමන්ති පටි අහපු ටික කියනවා. මොකද්ද අහන්නේ කිව්වේ? ඉතින්ද ගිහිල්ලා කේමක ස්වාමීන් වහන්සේ ගිලන් වෙලා ඉන්නේ. ඉතින්ද ගිහිල්ලා අහන්නකෝ සැප දුක අහලා අහන්න කිව්වා. මේ වේදනාව අඩු වෙන බවක්ද පේන්නේ වැඩි වෙන බවක්ද පේන්නේ කියලා අහන්න කිව්වා. එතකොට නමේ ආවුසෝ කමනීයං න යාපනීයං බාල්හාමේ දුක්ඛා වේදනා අභික්කමන්තිනෝ පටික්කමන්ති අභික්කමෝසානම් පඤ්ඤායතිනෝ පටික්කමෝති. එතකොට අර සාමින් වහන්සේ කියනවා
මේ වේදනාව කොහොමද? බාල්හා මේ දුක්ඛා වේදනා. මේක යැපෙන්න අපහසුයි. මේ මාගේ දැඩි දුක් වේදනාව. يعني යැපීමට අපහසුයි. ගොඩාක් දැඩි වේදනාව දැනනකොට අපිට ඒක යැපෙන්න අමාරුයි. ඒක ඒ වගේ බාල්හා මේ දුක්ඛා වේදනා අභික්ක මන්තිනෝ පටික්කමද වැඩි වෙන බවක් තමයි පේන්නේ අඩු වෙන බවක් නෙවෙයි. අභික්ක මෝසානම් පඤ්ඤායති නොපටික්ක මෝති. අඩු වෙන බවක් පේන්නේ නැහැ. පේන්නේ මොකද්ද? වැඩි වෙන බවක් තමයි තියෙන්නේ. දැන් එතකොට අතකෝ ආයස්මා දාසකෝ යේන තේරා බික්කු තේනුපසංඛමි උපසංඛමිත්වා තේරේ බික්කු ඒතද වෝච. ඒ මේ ස්වාමීන් දාසක ස්වාමීන් වහන්සේ දැන් කොතෙන්ටද යන්නේ? මේක අහගෙන යනවා ආපහුර තේර භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න තැන්ට. ඉතින්ද ගිහිල්ලා තේරාතන් ආවුසෝ කේමක යෝම උපසංකමිත්වා තේර භික්කු ඒතද වෝච. කේමකෝ ආවුසෝ භික්කු යෝමහ. මේ කේමක භික්ෂුන් ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා. මම කොහොමද කිව්වේ? මේ වේදනාව ඉවසන්න අමාරුයි. යැපෙන්න අමාරුයි. දැඩි වේදනාවක් තමයි තියෙන්නේ. එතකොට වේදනාව වැඩි වෙන බවක් පේන්නේ, අඩු වෙන බවක් පේන්නේ නැහැ. වේදනාවේ පිරිහීමක් පේන්නේ නැහැ, වැඩිවීමක්ම පේනවා කියලා කියනවා. ඊට පස්සේදී දැන් මේ ස්වාමින් වහන්සේලා ඒහිතං ආවුසෝ දාසක යේන කේමකෝ බික්කු තේනුපසංකම. ආවෝ කියන මොකද්ද? ආපහු කේමක ස්වාමින් වහන්සේ ළඟට යන්න. කාටද මේ කියන්නේ? දාසක ස්වාමින් වහන්සේට. එදවට උපසංකමිත්වා කේමකම් බික්කුන් ඒවමද හිගිහිල මේ විදිහට කියන්න. තේරාතන් ආවුසෝ කේමක යමහංසු පච්චිමේ ආවුස් පංචිමේ ආවුසෝ බි උපාදානක්ඛන්දා. බුත්තා භගවතා සෙය්‍යති ධම් රූප උපාදානක්ඛන්දෝ වේදනා උපාදානක්ඛන්දෝ සංඤ්ඤ උපාදානක්ඛන්දෝ සංඛාර උපාදානක්ඛන්දෝ විඤ්ඤාණ උපාදානක්ඛන්දෝ ඉමේ ආයස්මා කේමකෝ පංච උපාදානක්ඛන්දේසු කිංචි අත්තානං වා අතනියං වා සමනුපස්සති. මේ පංච උපාදානස්කන්ධයෙන් කුමක්ද ආත්මයකට දකින්නේ කියලා අහනවා. ඇයි එහෙම දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ? හේතුව වේදනාව. ඒ කියන්නේ යට වේදනාව දැනෙනවා කියන එක නේද? එතකොට පංච එතකොට මට දැඩි වේදනාවක් දැඩි අපහසුතාවයක් තියෙනවා කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයේ මම කියන සංඥාව තියෙනවා. ඒක නිසා තමයි අර ඉස්තවීර භික්ෂුන් වහන්සේලා පණිවිඩයක් යවනවා අපහු මේ රූප බුදුහාමුදුරු මෙහි පංච උපාදානස්කන්ධයක් වදාරලා තියෙනවා. ඒ පංච උපාදානස්කන්ධයෙන් ඔබට වේදනාව වැඩි රූපේද වේදනාවේ සංඥා සංකාරයේද විඥානයේද කියලා අහනවා. තේරුණාද? එතකොට එතන යහන්නේ ඇයි? අර ස්වාමීන් වහන්සේ දෙන පිළිතුර. උන්වහන්සේ කියන්නේ මොකද්ද? මට දැඩි වේදනාවක් තියෙනවා. යැපීමට අපහසුයි. අඩු වෙන බවක් පේන්නේ, වැඩි වෙන බවක් පේන්නේ. එතකොට වේදනාව දැඩිව දැනනවා. ඔව්. එතකොට අර උපාදානෙ තියෙනවා. ඒ නිසා තමයි අහන්නේ ඔබට රූපේද වේදනාවේද සංඥාවේද සංකාරයේද විඥානයේද මම කියලා පනවගෙන ඉන්නේ කියලා අහන්න කියලා කියනවා. දැන් ඊට පස්සේ මොකද? කුමක්ද එහෙම දකින්නේ? අත්තනී අත්තනියන් වා සමනුපස්සති. පංච උපාදානස්කන්ධය අතුරෙන් කිසිවක් ආත්මයයි හෝ ආත්මයට අයත් ඇයි හෝ දකීද කියලා අහන. තේරුණාද? ඔව්. දැන් කාටද මේක කිව්වේ? දාසක ස්වාමීන් වහන්සේට කිව්වා. කේමක ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ආපහු මෙහෙම අහන්න කියලා. ඒවමා උසෝතිකෝ ආයස්මා දාසකෝ තේරානම් බික්කූනම් පටිසුත්වා යේන ආයස්මා කේමකෝ තේනුපසංකි උපසංකමිත්වා ආයස්මන්තං කේමකං ඊතද වෝච. කේමක ස්වාමීන් වහන්සේ ළඟට මේ දාසක ස්වාමීන් වහන්සේ එහෙමයි කියලා උත්තර දීලා කේමක ස්වාමීන් වහන්සේ ළඟට වැඩම කළා. අර කියපු ටික අහනවා. මොකද්ද? ලෝතුරා භාග්‍යවත් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන උපාදානස්කන්ධ පහ පංච උපාදානස්කන්ධය දේශනා කරලා තියෙනවා. තේරාණං ආවුසෝ කේමක
ඒව මාහන්සු පංචිමේ ආවුසු පාදානක් කන්දා. බුත්තා භගවතා සෙයති දං භාග්‍යවතුන් වහන්සේ පංචුපාදානස්කන්ධයක් දේශනා කරනවා. ඒ මොනවද? රූපපාදානස්කන්ධය, වේදනා, සංඥා, සංකාර, විඥාන උපාදානස්කන්ධය කියලා. ඉමේසු ආයස්මා කේමකෝ පංචුපාදානස්කන්ධේසු කිංචි අත්තානං වා අත්තනීයං වා සමුනුපස්සතිති. කුමක් ආත්මයට අයත් වූ ආත්මයයි කියලා දකින්නවද කියලා අහන. මොකක්ද අහන්නේ? කුමක් කුමක් ආත්මය හෝ ආත්මයට අයිතිදයි කියලා අහනවා. ඒ දකින්න කුමක්ද දකින්නේ? රූපයේද, වේදනාවද, සංඥාවද, සංඛාරයේද, විඥානයේද, ආත්මය හෝ ආත්මය ගණයට සලකා ප්‍රකාශ කරන්න කියලා අහනවා. ඇයි එහෙම අහන්නේ? හේතුව අර ප්‍රශ්න මතක තියෙනවා. මොකද වේදනාව වැඩි වෙන බවක් කියවනේ තියෙන්නේ. එතකොට වේදනාව වැඩි වෙන බව අඩු වෙන බවක් පේන්නේ නැහැ කිව්ව. ඒ වගේම මේ විඳීමට අපහසු වේදනාවක් කියව. එතකොට විඳීමට අපහසු වේදනාවක් කියලා කියන්නේම එතන උපාදානයක් තියෙනවා. අපි නම් දැන් පච්චිමේ ආවුසෝ එතකොට ඉතින් ආපහු මේ දාසක ස්වාමීන් වහන්සේ මේ කේමක ස්වාමීන් වහන්සේ දීපු උත්තරෙත් අරගෙන ආපහු යන කාගේ ළඟටද? තේරක ස්වාමීන් වහන්සේලා ළඟට. අපි නම් එකපාරක් කියයි, දෙපාරක් කියයි, තුන්වෙනි පාර ඕන්නම් ගිහිල්ලා අහගන්න. පළවෙනි සැරෙත් ගියා, දෙවෙනි සැරෙත් ගියා, මට පුළුවන් ද ආපහු යන්න කියලා කියයි. නමුත් ඒ ස්වාමීන් වහන්සේ එහෙම කියලා නැහැ. දවට අතකෝ ආයස්මා දාසකෝ ඒන තේරා භික්කූ තේනුප සංකමි උප සංකමිත්තා තේරේ භික්කූ ඒත දවෝච. අරස්වා කේමක ස්වාමීන් වහන්සේ කියපු එක කියනවා. මොකක්ද කේමක ස්වාමීන් වහන්සේ කිව්වේ? පච්චිමේ ආවුස උපාදාන කන්දා වුත්තා භගවතා සෙයති දං රූප උපාදාන කන්දෝ වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ උපාදාන කන්දෝ ඉමේසු කාහං ආවුසෝ පංච උපාදාන කන්දේසු න කිංචි අත්තානං වා අත්තනීයං වා සමනුපස්සාමීති. මොකද කියන්නේ? ඒ පංච උපාදානස්කන්ධයෙන් එකක්වත් ආත්මය හෝ ආත්මය ගණෙහිලා දකින්නේ නැහැ කියනවා. එතකොට මේ සූත්‍රයෙන් ගම්මේ කරන උගන්නන එකම දේ තමයි, දැන් අපි ධර්මයේ දැන් මෙච්චර කාලයක් ධර්මයේ කතා කරගෙන එනකොට අපි අර පංච උපාදානස්කන්ධය ගැන කතා කරන්නේ. දැන් මම හැම විතරම කියන්නේ මම කියන කෙනා විස්තර කරන්න කියලා. මම කියන කෙනා විස්තර කළොත් කොහොමද විස්තර කරන්නේ? සංඛාර විඥාන කියන මේ පහෙහි තිබෙන අවිද්‍යාවනේ මම කියලා ගත්ත එකනේ. එතකොට ඒක මුලාවක්. එතකොට ඒක පනව ගත්ත එක. තේරෙනවද? ඒක පනව ගත්ත එක. ඒක දිට්ඨිය. ඒක පනව ගත්ත එක. එතකොට ඒක අර හේත් අර පංචස්කන්ධයේ පිළිබඳව තියෙන අනෝබෝධය නැමැති හේතුව තුලින් හටගත් උපලයක්. මොකද්ද? උපාදාන. උපාදාන කියලා කියන්නේ අර පංචස්කන්ධයේ තියෙන අනෝබෝධය නිසා හටගත් එක. එතකොට මේ පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් දැක්කපමණින් අරක ගැලවෙන්නේ නැහැ. තේරෙනවද? ඒතකොට අර ඒක සාක්ෂාත් කරන තුරු මේ 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 පනවා ගැනීම දුරු වෙන්නේ නැහැ. බලමු මේක විස්තර කරලා අපි ඉදිරියට. එතකොට අර තේර භික්ෂුන් වහන්සේලා ළඟට ගිහිල්ලා මේ දැන් කොහොමද කිව්වේ දාසක භික්ෂුන් වහන්සේට මේ කේමක භික්ෂුන් වහන්සේ මට මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන
මේ භාග්‍යවතුන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධයක් දේශනා කරලා තියෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන උපාදානස්කන්ධ කියලා. ඒ උපාදානස්කන්ධවල නකින්ච යත්තහනම් වා කිසිවක් මම ආත්මය හෝ ආත්මීය ගණහිලා දකින්නේ නැහැ. අතකෝ එතකොට ආයස්ම අදාසකෝ යේන තේරා භික්ඛූ තේන උපසංකම්. මේ දාසක සාමින්හන්සේ මොකද කරන්නේ? ආපහු තේර සාමින්හන්සේලා ළඟට යනවා. ගිහිල්ලා අර කතාව කියනවා. මොකද්ද කියන්නේ? කේමක සාමින්හන්සේ මෙහෙම කිව්වා. කොහොමද? භාග්‍යවතුන් වහන්සේ මෙහෙම පංච උපාදානස්කන්ධයක් වදාලා ඒ පංච උපාදානස්කන්ධෙහි රූපය හෝ වේදනාවේ හෝ සංඥාවේ හෝ සංකාරයේ හෝ විඥානයේ හෝ මම ආත්මය හෝ ආත්මය ගැනහිලා කිසිවක් දකින්නේ නැහැ කිව්වා. මේ විදිහට ප්‍රකාශ කළා. ඊළඟට ඒ හිතන් ආවුසෝ හරිනේ ඒහිතම් දාසක ඒහිතම් ආවුසෝ දාසක යේන කේමකෝ බික්කු තේනුප සංකම උපසංකමිත්වා කේමකම් බික්කුන් ඒවම් වදේහි. දාසක එවැනි දාසක නැවතත් මේ කේමක ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ විදියට අහන්න. කොහොමද? තේරා තං ආවුසෝ කේමක ඒවම අහංසු. මේ තේර භික්ෂුන් වහන්සේලා මේ අහනවා. පච්චිමේ ආවුස පංචිමේ ආවුසෝ උපාදානස්කන්ධා උත්තා භගවතා සෙය්‍යති දහං රූප උපාදානස්කන්ධ වේදනා සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධෝ නොචේ කිරායස්මා කේමකෝ ඉමේසු පංච උපාදානස්කන්ධේසු කිංචි අත්තානං වා අත්තනීයං වා සමනුපස්සති තේනායස්මා කේමකෝ අරහං කීනාසවෝති. දවට කියනවා දැන් ඔබ වහන්සේ ගිහිල්ලා අහන්න කොහොමද භාග්‍යවතුන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධයක් දේශනා කරලා තියෙනවා. එතකොට මේ උපාදානස්කන්ධ පහේ මම කියලා ආත්මය වශයෙන් දකින්නෙත් නැත්නම් ආත්මය ගැනහිල්ලා දකින්නෙත් නැත්නම් මොකක්ද එහෙම දකින්නේ? තේරෙනවද? එතකොට රූපම විඤ්ඤාණය නොචේ කිරායස්මා කේමකෝ ඉමේසු පංච උපාදානස්කන්ධේසු කිංචි අත්තානං වා අත්තනීයවං අත්තනීය වා සමනුපස්සති තේන ආයස්මා කේමකෝ අරහං කීනාසෝති. එනම් මේ පංචස්කන්ධය මෙහෙම යහන්නේ පංචස්කන්ධය උපාදානස්කන්ධය කෙරෙහි ආත්ම ගණෙහිලා දකින්නේ නැත්නම් ඔබ අරහත්ද? ඒක තමයි ප්‍රශ්නේ. කීනාසෝති මොකක්ද අහන ප්‍රශ්නේ? දැන් පළවෙනි ප්‍රශ්නේ මොකක්ද අහපු? ගිහිල්ලා කේමක ස්වාමීන් වහන්සේගෙන් සැප දුක අහන්න කිව්වා. වේදනා දුක මේ අඩු වෙන බවක්ද වැඩි වෙන බවක්ද තියෙන්නේ කියලා අහන්න කිව්වා. ඊට පස්සේ මොකද කිව්වේ? වැඩි වෙන බවක් තියෙන්නේ කියලා කිව්වා. අඩු වෙන බවක් නැහැ කිව්වා. ඊළඟට ගිහිල්ලා කිහිවල මේක කිව්වා තේර භික්ෂුන් වහන්සේලාට. ඇස ආපහු තේර භික්ෂුන් වහන්සේලා ඇහුවා මොකද්ද මේ බුදු භාග්‍යවතුන් වහන්සේ පංච උපාදානස්කන්ධයක් දේශනා කළා. එයින් අන්නාර කුමක්ද ආත්මය හෝ ආත්මීය ගණෙහිලා සලකන්නේ? ඊට පස්සේදී දාසක ස්වාමීන් වහන්සේ ආපහු ඒක ඒ තොරතුරු අරගෙන ගියා. ඊට පස්සේ ගියාම කේමක ස්වාමීන් වහන්සේ කිව්වා මොකද්ද මම කිසිවක් ආත්මය හෝ ආත්මීයලා සලකන්නේ නෑ, එහෙම දකින්නේ නෑ. ඊළඟට ඇවිල්ලා ආපහු මේක කියනවා තේර භික්ෂුන් වහන්සේලාට. ඊළඟට මොකද කියන්නේ? තේර භික්ෂුන් වහන්සේලා කියන එන පංච උපාදානස්සංකන්දේම මම මගේ ආත්මය කිය ගැනහිලා සලකන්නේ නැත්නම් ඔබ අරහත්ද කියලා අහන්න කියලා. දැන් කී ගමනක් ගියා? ඒක එකක් දෙක ඒවමා උසෝති කොහායස්මා දාසකෝ තේරානම් භික්කූනම් පටිසුත්තා. ඉතින් මේ දාසක ස්වාමීන් වහන්සේ අර තේර භික්ෂුන් වහන්සේලාට පිළිවදන් දීලා එහෙමයි ස්වාමීන් වහන්සේ උත්තර දීලා ආපහු හේමක ස්වාමීන් වහන්සේ ළඟට යනවා. වැඩම කරලා මේ
කියමක ස්වාමීන් වහන්සේට කියනවා මේ තේර භික්ෂුන් වහන්සේලා මේ මැව්වා මේ පංචමේ ආවුස උපාදානස්කන්ධා වුත්තා භගවතා සේයති දන් රූප උපාදානස්කන්ධෝ ඒ ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ පංච උපාදානස්කන්ධය දේශනා කළා තියෙනවා නචේකිරායස්මා කේමකෝ ඉමේසු පංච උපාදානස්කන්ධේසු කිංචි අත්තානං වා අත්තනීයං වා සමනුපස්සති තේනායස්මා කේමකෝ අරහං කීනාසවෘති ඔබ වහන්සේ එතකොට මේ පංච උපාදානස්කන්ධේහි කිසිවක් ආත්මය හෝ ආත්මෙහි ගණෙහිලා සලකන්නේ නැත්නම් ඔබ වහන්සේ අරහත්ද කියලා අහනවා ඊට පස්සේ මොකද කියන්නේ පංචමේ ආවුස උපාදානස්කන්ධා උත්තා භගවතා සේයති දන් රූප උපාදානස්කන්ධෝ වේදනා සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධෝ ඉමේසු පාහං ආවුස්සෝ පංච උපාදානස්කන්ධේසු න කිංචි අත්තානං වා අත්තනීයං වා සමනුපස්සාමි න චම්මි අරහං කීනාසෝ අපිච්ච මේ ආවුස්සෝ පංච උපාදානස්කන්ධේසු අස්මීති අධිගතං ආයස් අයම හමස්මි තීච න සමනුපස්සාමීති කියන්නේ මොකද්ද? මම මේ පංච උපාදානස්කන්ධේ මොකද්ද? කිසිවක් ආත්මය හෝ ආත්මයට අයිති දෙයක් කියලා මම දකින්නේ නැහැ. ඒ වුණාට මම අරහත් නම් නැහැ කියලා කියනවා. දැන් ප්‍රශ්න ටික මතකයිද? ඊළඟට දැන් දාසක සාමින් වහන්සේ මේ පණිවිඩෙත් අරගෙන කොහෙටද යන්නේ? අර තේර භික්ෂුන් වහන්සේලා ළඟට වඩිනවා මිලිවිරේලා. ඒ තේර භික්ෂුන් වහන්සේලාට කියනවා මේ දාසක සාමින් වහන්සේ අර කේමක සාමින් වහන්සේ කියපු විස්තරේ කියනවා. මොකද්ද? උන්වහන්සේ මේ පංච උපාදානස්කන්ධය කිසිවක්ම ආත්මයයි කියලා දකින්නේ නැහැ. ඒ වුණාට අරහත් නැහැ. ඒ හිතං ආවුසෝ දාසක යේන කේමකෝ බික්ඛූ තේනුක සංඛම. උපසංඛමිත්වා කේමකම් බික්ඛුන් ඒවම් වදේහි. එනං දාසක අයවැත්නි දාසක ඔබ ගිහිල්ලා කේමක ස්වාමීන් වහන්සේට මේ විදිහට කේමක ස්වාමීන් වහන්සේගෙන් මේ විදිහට අහන්න. තේරාතං ආවුසෝ කේමක ඒවම් අහංසු. තේර භික්ෂුන් වහන්සේලා මෙහෙම කිව්වා. යමේතං ආවුසෝ කේමක අස්මීති වදේසි කිමේතං අස්මීති වදේසි රූපං අස්මීති වදේසි අඤ්ඤත්‍ර රූප අස්මීති වදේසි වේදනං අස්මීති වදේසි ඔයාදී වශයෙන් පංච එතකොට අහනවා ඇවැත්නි කේමකෙනි තෙල යමක් වෙමි කියුනම් තෙල කුමක් වෙමි කියුද දැන් ඉස්සෙල්ලා කිව්වනේ මේ මට මෙහෙම පංච උපාදානස්කන්ධය කෙරෙහි ආත්මය හෝ ආත්මය ගැනහිලා දකීමක් මට නැහැ. ඒ වුණාට මම අරහත් නැහැ. එතකොට අරහත් නැහැ කියලා කියන්නේ මොකද්ද? අස්මි මානය තියෙනවා. එතකොට දැන් අහන්නේ මොකද්ද? ඇවැත්නි කේමක ඉනි තෙරහු තොපට මිසේ කීහ ඇවැත්නි කේමක ඉනි තෙල යමක් වෙමි කියුනම් තෙල කුමක් වෙමි කියුද රූපේ මම වෙමි කියුද රූපෙන් පිටත් අනෙකක් මම වෙමි කියුද يعني රූපේ මමයි කියලා කිව්වද එහෙම නැත්නම් රූපෙන් බාහිර යමක් මේ අත්තාන සමනුපස්සනාව කළාද කියන්නේ ආත්මෙහිලා සැලකුවාද මම කියන එක තේරෙන්නේ නැහැ මේ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය මම කියලා සලකනවද? එහෙම නැත්නම් බාහිර යමක් මම කියලා සලකනවද? ඒ වගේ අහනවා. මේ රූපය සමනුපස්ස මම ආත්මය වශයෙන් සමනුපස්සනා කරනව නැත්නම් බාහිර රූපයක්. නැත්නම් මේ වේදනාව ආත්මය වශයෙන් ගන්නවද? එහෙම නැත්නම් බාහිර වේදනාව. ඒ වගේ මේ සංඥාව ගන්නවද? එහෙම නැත්නම් බාහිර සංඥාවක්. එහෙම නැත්නම් ඇයි දැන් මේ ඒ මුලින් කිව්වනේ මෙහෙම පංච උපාදානස්කන්ධේ මට මෙහෙම මේකක් නැහැ. නඩ මම අරහත් නැහැ. තේරුණාද? ඒකට
ඒ නිසා තමයි දැන් මේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට කොහේ හරි සමනුපස්සක කොහේ හරි තියෙනවනේ අස්මිමානේ තියෙනවා පනවා ගැනීම. ඒක මේ මේ රූප වේදනා සංඥා සංකාර විඥානස්කන්ධයේද නැත්නම් එහින් බාහිරෙකද කියලා තමයි අහන්නේ. එවත්නි ඒවම ඉතින් මේ විදිහට කිව්වහම දාසක ස්වාමීන් වහන්සේ අර තේරක භික්ෂුන් වහන්සේලා ළඟට ගිහිල්ලා මොකද කියන්නේ? දැන් තේරක භික්ෂුන් වහන්සේලා කියනවා මේ විදිහට ගිහිල්ලා අහන්න කියලා. අහන්න කිව්වහම අර දාසක ස්වාමීන් වහන්සේ අර කේමක ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා. දැන් අද ගිහිල්ලා ලෝක ස්වාමීන් වහන්සේ කෙනෙක් ගිහුණා මේ මරණ වෙලාවේ මට මේක ඉන්න දෙන්නෙත් නෑ කියලා හරි ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මේ නමුත් මේ මේවෙන් පේන්නේ ඒ තිබිච්ච අන්න හරි. ඒකට අලං ආවුසෝ දාසක කිං ඉමාය සන්ධාවතිකය මේ දාසක සාමිනහා එවත්නි දාසක මේක හරියන්නේ නැහැ වැඩි. මොකද්ද මේ පුන පුනා හිට මෙහෙට අනේකෙන් පළක් වෙන්නේ නැහැ. මොකද මේ දැන් අනුන්ගේ අවබෝධය තව කෙනෙකුට ප්‍රකාශ කරන්න හරි අමාරුයි. ඒක ඒක කරන්න අපහසු කාර්යයක්. ඒ කියන්නේ දැන් කෙනෙක් අනාගාමී වෙලා එයාගේ අවබෝධය සාමාන්‍ය කෙනෙක් ගිහිල්ලා කියනවා. හරි අමාරු. ඒක කියන්න බෑ. මොකද එයාගේ අවබෝධය යම් ප්‍රකාශ කරනවා. ඒ නිසා මේ කේමක ස්වාමීන් වහන්සේට මේක තේරුණා. මොකද මේක හරියන්නේ නැහැ. මේකෙන් වෙන්නේ වෙහෙසක් වෙන එක විතරයි. ප්‍රශ්න දැන් කීපාරක් ගියාද හිට මෙහෙට? අන්න ඊට පස්සේද කියනවා මොකද්ද? ඕ අහරාවුසෝ දණ්ඩං අහමේව ගේන තේරා බික්කූ තේනුප සංකමිසන්. මමම මේ දණ්ඩ අරගෙන මේ දණ්ඩ දෙන්න මයි මේ තේර භික්ෂුන් වහන්සේලාට යන්න ළඟට යන්නම් කියලා. මේ දැන් බොහොම වයසනේ. මේ දණ්ඩත් අරගෙන හැරමිටියත් අරගෙන අර තේර භික්ෂුන් වහන්සේලා ළඟට යනවා. අතකෝ ආයස්මා කේමකෝ ඉතින් දණ්ඩත් හිමිහිටින් අමුරාගෙන මේ තේර භික්ෂුන් වහන්සේලා ළඟට යනවා. ඒ භික්ෂුන් වහන්සේලා ළඟට ගිහිල්ලා සතුටු විය යුතු සිහි කටිය යුතු කතාවකට නිමවා එකත් පසක හුන්නේය. දෙකත් පසකින් ඉන්නවා. එකත් පසක හුන් ආයුස්මත් කේමක ස්තවීරයන් ස්තවීර භික්ෂූ මෙය කීහ. ඇවැත්නි කේමක ඉනි තෙල යමක් මම වෙමි කිව්ූ නම් තෙල කුමක් මම වෙමි කිව්ද රූපය මම වෙමි කිව්ද රූපයෙන් බැහැර අනෙකක් මම වෙමි කිව්ද වේදනාව සංඥාව සංකාරය විඤ්ඤාණය මම වෙමි කිව්ද විඤ්ඤාණයෙන් බැහැර අනෙකක් මම වෙමි කිව්ද ඇවැත්නි කේමකේනි තෙල යමක් මම වෙමි කිව්ූ නම් තෙල කුමක් මම වෙමි කිව්ද. තේරෙනවනේ නේද? මොකක්ද දැන් අහපු ප්‍රශ්නේ? මට කියන්න, මට තේරෙන්නේ නැහැ. මම කියලා දැන් මොකක්ද එහෙම නැහැ කියලා කිව්වා. ඔව් දැන් වේදනාව අඩු වෙනවද වැඩි වෙනවද කියලා එතනින්ද තමයි පටන් ගන්නේ. මම වේදනාව දැනෙනවා කියලා කිව්වේ කවුද? ඒක අන්න හරියි. එතනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මට දැනෙනවා කියලා කියනද පිටකේට දැනෙනවා? ආ පිට බාහිර දෙයක් දැනෙනවා. ඔව් ඒ කියන්නේ දැන් එයාගේ පළවෙනිින්ට ඇහුවා අඩු වෙනවද වැඩි වෙනවද? මගේ වේදනාව වැඩි වෙනවා කිව්වා. ඊට පස්සේ අඩු වෙන බවක් පේන්නේ නැහැ කිව්වා. යැපීමට අපහසුයි කිව්වනේ. ඊට පස්සේ මොකද කළේ? ආපහු ප්‍රශ්නයක් ඇහුවා. මොකද්ද බුදුහාරු මෙහෙම පංච උපාදානස්කන්ධයක් දේශනා කරලා තියෙන. ඒකෙන් මොකක් ගැනද ඔය මේ අඩු වෙන? ඔව් මම කියන එක තියෙනවා. ඊට පස්සේදී ආපහු කිව්වා මේ මට මේ පංච උපාදානස්කන්ධේ කිසිවක් මම කියලා සමනුපස්සනා කරන්නේ නැහැ කිව්වා. ඊළඟට ඊට පස්සේද කිව්වා අරහත්ද කියලා අහන්න කියලා. ඊට පස්සේද කිව්වා අරහත් නැහැ කිව්වා. ඊළඟට ඇහුවා එතකොට මේ මම කියලා කියන්නේ රූපයද වේදනාවද සංඥාවද සංකාර විඥානයද එහෙම නැත්නම් ඉන් බාහිර එකක්ද? බාහිර රූපයක් වේදනාවක් සංඥාවක්. ඊට පස්සේදී
දැස මම ගිල් උත්තර දෙන්නම් කියලා දණ්ඩත් එල්බගෙන පැමිණුණා. ඇත්තටම හිත දියුණු නැත්නම් ඒක කරන්න බෑනේ නේ. ඈ එහෙමනම් මේ මරණ ආසන්න මොහොතේ මට මේ ඉන්න දෙන්නෙත් නෑ. මෙතන පටිගයක් නෑනේ බලන්න. ඒ අර මේ ඒ තිබිච්ච ක්‍රමේ හරිම හොඳයි කියලා කියන්නේ. දැන් එහෙම අහනවනම් ඇත්තටම දැන් මරණාසන්න මොහොතේ කවුරු හරි ඇවිල්ලා අපෙන් අහනවනම් බෝවහන්සේලා මොනගේ උත්තරී මනුෂ්‍ය ධර්මයක් දිනු කරලා තියෙනවද කියලා මීට වඩා යහපත් සමාජයක් ඇති වෙනවා. ඇයි හේතුව අපි එතෙන්ට සූදානම් දෙන්න ඕනේ. අර අතපය කඩා දාගෙන ඉන්න බෑ. එතකොට අපි ඒක සූදානම් වෙනවා. එතකොට එහෙම ඒ ක්‍රමේ අදත් තිබුණා බොහොම වටිනවා. කියන්න දෙයක් නැහැ. මම බලන් ඉන්නේ. බිම් බලන් හිටියොත් ඇති ඈ. නකෝහං ආවුසෝ රූපං අස්මීති වදාමි. නපි අඤ්ඤත්‍ර රූප අස්මීති වදාමි. න වේදනං අස්මීති වදාමි. නපි අඤ්ඤත්‍ර වේදනාය අස්මීති වදාමි. න සංඥා න සංඛාරං අස්මීති වදාමි. නපි අඤ්ඤත්‍ර සංඛාරේහි අස්මීති වදාමීති. විඥානං අස්මීති වදාමීති. නපි අඤ්ඤත්‍ර විඥානා අස්මීති වදාමි. අපිච මෙ ආවුසෝ පංච සුපාදානස්කන්ධේසු අස්මීති අධිගතං අයම අයම හමස්මීති නච සමනුපස්සාමි. මොකද්ද කියන්නේ? අවැත්ති මම රූපය මම වෙමි නොකියමි. රූපයෙන් රූපයෙන් බැහැර අනෙකක් මම වෙමි නොකියමි. වේදනාව මම වෙමි නොකියමි. වේදනාවෙන් බැහැර අනෙකක් මම වෙමි නොකියමි. සංඥාව සංඛාර මම වෙමි නොකියමි. සංස්කාරයෙන් බැහැර අනෙකක් මම වෙමි නොකියමි. විඥාණය මම වෙමි නොකියමි. විඥාණයෙන් බැහැර අනෙකක් මම වෙමි නොකියමි. අවැත්මි වැලිඳු ඒ උනත් මා විසින් පංච උපාදානස්කන්ධෙහි වෙමි අවබෝධ කරන ලදී. මේ මම වෙමිද නොදකිමි. එතකොට කියනවා මේ පහ පංච උපාද පංචස්කන්ධය ගැනම මට අස්මිමානයක් නැහැ. ඒ කියන්නේ පංචස්කන්ධය කෙරෙහි මම කියලා සමුනුපස්සනාවක් නැහැ. ඒ වුණා මට මම කියන එහෙන පංචස්කන්ධය ගැන සමනු මම කියලා මම දකින්නේ නැහැ. එහෙම සමනුපස්සනා කරන්නේ නැහැ. ඒ වුණාට මම අරහත් නැහැ. දැන් මේක තමයි විස්තර කරන්න යන්නේ. මොකද්ද? දැන් අරහතුත් නැහැ. මම පංචස්කන්ධය කෙරෙහි අර විදිහට සමනුපස්සනා කරන්නේත් නැහැ. එතකොට දැන් තියෙන අවබෝධය තමයි දැන් ප්‍රකාශ කරන්නේ. දැන් මේ අවබෝධය ප්‍රකාශ කරනකොට එයා සිහියෙන් නුවණින් ඒක කරනවා. එහෙම කරනකොට ඒකම මානසිකාරය කළා. එයා මේ ධර්ම දේශනා අවසානයේදී රහත් වෙනවා. දැන් ඒ දැන් තියෙන අවබෝධය තමයි විස්තර කරන්න යන්නේ. මම කියන්නේ තේරෙනවා මේ දැන් රහත් නැති වුණත් අර ලබාගත් අවබෝධය විස්තර කරන්න. ඕ දැන් එයා දැන් කිව්වනේ දැන් මට වේදනාව වැඩි. මේ මම රහත් නැහැ. නමුත් මට මේ පංචස්කන්ධය ගැන මේ මම කියලා ආත්මීය සමනුපස්සනාවක් නැහැ. එතකොට දැන් එයාගේ ළඟ තියෙනනේ අවබෝධය. දැන් ඒක ප්‍රකාශ කරන්න තමයි යන්නේ. දැන් ඒක ප්‍රකාශ කරන්න උපමා උදාහරණ ගන්න. බලමු. සේයතාපි ආවුසෝ උප්පලස්සවා පදුමස්සවා පුණ්ඩරීකස්සවා ගන්ධෝ ඔව් මේ විදිහට කියන අවත්නි යම් උපුලෙක හෝ පියුමෙක හෝ හෙළපියුමෙක හෝ ගඳෙක් වේද යමක් වනාහි පෙත්තෙහි ගඳයයි හෝ වර්ණෙහි ගඳයයි හෝ රේණුවේහි ගඳයයි හෝ මෙසේ කියන්නේ නම් එසේ කියන හේ මනාකොට කියන්නේ දෙයි. දැන් අර කේමක ස්වාමීන් වහන්සේ අර තේර භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. මොකක්ද අහන්නේ? මලක ගඳ සුවඳ තියෙන මලේ ගඳයි ඉති කොතෙන්ටද? රේණුවටද? පෙත්තටද? එහෙම නැත්නම් වර්ණයටද? එහෙම කියලා අහනවා. ඊට පස්සේදී කියනවා ඇවැත්නි මොකේටද මේකයි තියෙන්නේ? රේණුවටයි තියෙන්නේ.
මලටයි තිය පෙත්තටයි තිීද එතවට ගඳන්න නැද්ද එතකොට ඒකෙන් බාහිරව ගඳක් ඇතියෙනවා දැ රේනුවෙත්නේ නං ගඳ මේ හොඳට තේරුම් ගැනම අර පශ්නයට හොඳ උදාහරණයක් කියන්න ඇතට මේ දැන් අර පංචුපාදානස්කන්දය ගැන මට සමනු පස්සනාවක් නෑ ආත්මිය වසේ නට මම රහත් නෑ ඒක පහදන්න දෙන්න උත්තරේ තමයි දැන් රේ පියුමක ගත්තහම සුවඳක් තියෙනවා යම් කිසි සුවඳක් තියෙනවානේ ඒක මලේ වර්ණයට අයිතිද රේනුවලට අයිතිද පෙතිවලට අයිතිද එහෙම පුළුහඳ කනවා එහෙම හැබැයි ගඳක් නැද්ද තියෙනවා කොහෙටද අයිති දෙවට කියනවා මේ ගන්ධවතිවා සම්මානුකෝසෝ සෝ වදමානෝ වදෙහියාති එතකොට මනාකොට කියන කෙනෙක් කොහොමද මේක කියන්නේ රේනුවෙහි ගඳයයි උ මෙසේ කියන්නේ නම් එසේ කියන හේ මනාකොට කියන්නේද කවුරු හරි කිව්වොත් රේනුවේ තමයි පෙත්තේ තමයි නැත්නම් වර්ණයේ තමයි මේ ගඳ තියෙන්නේ කියලා ඒක හරිද ඒක ඇවැත්නි තෙල නොවේමය නොහෙතන් ආවුසෝ එහෙම වෙන්නේ යත දොට ඇවැත්නි මැනවින් පවසන්නේක් ඒ කෙසේ නම් පවසන්නේද හරියට කියන කෙනෙක් කොහොමද කියන්නේ ඇවැත්නි මැනවින් පවසන්නේක් මලෙහි ගඳයයි පවසන්නේ දොර කියන්නේ කොහොම අර ඔක්කොගේම එකතු වෙත තමයි මල කියන්නේ ඒකටනේ මල කිව්වහම රේණුත් අයිති පෙතිත් අයිති වර්ණයත් අයිති ඔක්කොමයි ඔක්කොටම තමයි මල කියන්නේ. අන්න ඒ ඇවැත්නි මැනවින් පවසන්නේ මලෙහි ගඳේ ඒක ඔක්කොටම එකතුවට තමයි ගඳ කියලා කියන්නේ. ඒතකොට ඒ නිසා කියනවා මලෙහි ගඳ. මලෙහි සුවඳ. තේරෙනව නේද? එතකොට දැන් අර ඒ වගේ තමයි මේ කියන කතාව. කොහොමද? අර පංච අර 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 බහ පහේ පංච උපාදානස්කන්ධයේ ආත්මය වශයෙන් දකින්නේ නැහැ. මම කියලා ගන්නෙ. නමුත් මම කියලා එක නැති වුනේ නැහැ. තේරුණා. එවත්නි එසේයින්ම මම රූපය මම වෙමි නොකියමි. රූපයෙන් පිටත අනෙකක් මම වෙමිද නොකියමි. වේදනාව නොකියමි. සංඥාව නොකියමි. සංකාර නොකියමි. විඥාන මම වෙමි නොකියමි. විඥානියෙන් බහැර අනේකක් මම විමීද නොකියමි. එවත්නි වැලිඳු මා විසින් පංචෝපාදානස්කන්ධෙහි විමි. පැවති තෘෂ්ණා මාන අවබෝධ කරන ලදි. මම විමීද නොදකිමි. ඒක තේරෙනවනේ නේ. අර අරම දකින්නේ නැහැ. ඒ වුණාට ඒකේ තියෙන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහේ තියෙන මේ ඒ පහම මම වෙමි කියලා දකින්නේ නැහැ. එයින් බාහිරව මම වෙමි කියලා ස්වභාවයකුත් දකින්නේ නැහැ. එතකොට දැන් මේ හරි සියුම් තැනක් මේ විස්තර කරන්න හදන්නේ. අනේ දැන් කියනවා ඇවැත්නි ආර්ය ශ්‍රාවක හට ඕරම්භාගිය සංයෝජන පස ප්‍රහීන වූයේ නමුදු වැලිත් ඔහුට පංචෝපාදානස්කන්ධේ අනුසහගත වූ මම වෙමි යන මානය මම වෙමි යන ඡන්දය මම වෙමි යන අනුසය නොනසන ලදවේ කිංචාපි ආවුසෝ අරිය ශාවකස්ස පංචව පංචාරම්භාගීය සංයෝජනානි පහීනානි භවಂತಿ අත කස්ස හෝති ඒව පංචඋපාදානස්කන්ධේසු අනුසහගතෝ අස්මීති මානෝ අස්මීති ඡන්தோ අස්මීති අනුසයෝ අස්සමූහතෝ සෝ අපරේණ සමේන පංචඋපාදානස්කන්ධේසු උදයබ්බ්‍යානුපස්සී විහෙරති. එතකොට මේ දැන් සංයෝජන ධර්ම දැන් එවත්නි ආර්ය ශ්‍රාවකයා හට ඕරම්භාගිය සංයෝජන පස ප්‍රහීන වූයේ නමුදු වැලිත් ඔහු හට
පංචෝපාදානස්කන්ධෙහි අනුසහගත වූ මම වෙමි යන මානය, මම වෙමි යන ඡන්දය, මම වෙමි යන අනුසය නොනසන ලද වේ. එතකොට අර මුල් පහ සිඳලා දැම්මට නේ මුල් පහ කිව්වේ? නෑ, සංයෝජන වල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග රූපරාග කාම. ඔව් දැන් සිඳලා තියෙනවා මේ ටික. මොනවද? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය, කාමරාග පටිග. ඒ ටික සම්පූර්ණයෙන්ම දුරු කරලා තියෙන්නේ. එතකොට නමුත් මේ ඕරම් භාගිය අස්මිමාන. ඔව්, ඕරම් භාගිය සංයෝජන වල දෙමොද? රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා. දර මාන, උද්දච්ච, අවිජ්ජා කියන ටික දුර වෙන්නේ මොකෙන්ද? අරිහත්තේ. තේරුණාද? එතකොට අන්න ඒක දුර වෙනකම් දැන් හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක තමයි දැන් අන්න ඒකයි දැන් ඔය දැන් මේ දැන් අපි කියනවනේ දැන් කෙනෙක් අනාගාමී වුණොත් සුද්ධාවාසයක උපදිනවා. එතනින් පස්සේ එයා නැවත පහළට යෑමක් නැහැ. එතනින් ඉහළට කියන්නේ මේ නිර්වාණය සාක්ෂාත් කරලා එතනින් නිවන් දකින්නවා කියලා නේ. එතකොට තව කෙනෙක් ඉන්නවා මේ මාර්ගඵල ලබලා බ්‍රහ්ම සුද්ධ බ්‍රහ්ම ලෝකයක උපදිනවා. ඒ ඉපදිලා ඒ බ්‍රහ්ම ලෝක පිළිවෙලින් එකින් එක ඉහළට ගිහිල්ලා, ඒ කියන්නේ ඒ තාමර පරිපූර්ණ නැති නිසා එකින් එක ඉහළට ගිහිල්ලා අවසානයේදී කිලිසුන් නැසලා පිරිනිවන් පාන. දැන් තව කෙනෙක් ඉන්නවා මේ මනුස්ස ලෝකයේදීම නිවන අවබෝධ කරනවා. දැන් මට කියන්න ඕනේ අර කෙනෙක් ඉන්නවනේ මේ තැනක මේ සුද්ධාවාසයක ඉපදිලා මේ ධර්මය අවබෝධ කරලා නිවන් දකින්න. දැන් එයා උපදින්නේම මෙන්න මේ සංඥාවේ. එහෙමයි. තේරුණාද? ඒකයි අර මේ අර එතන දැන් මේ සුද්ධාවාසල තව වෙන ධ්‍යාන භාවනා කරපු අයත් උපදිනවනේ. ඔව්. නමුත් දැන් මේ මෙතන ඇයි ඒ අය ෂේනෝවි මෙයාගේ ෂේ වෙලා පිරිනිවන් පාන්නේ? මෙයා අවබෝධ වෙන්නේ. එයාට මේ පංචස්කන්ධයේ අවබෝධය තියෙනවා. එයාට දුරු කරගන්න බැරි වුණේ මොකද්ද? අස්මිමානේ විතරයි. තේරුණාද? ඒතර එයා දන්නව මේ පංචස්කන්ධය කියන එක අනිත්‍යයි කියලා. එතකොට එයා ඒක නිත්‍ය වශයෙන් අරගෙන උපදින්නේ නැහැ. අනිත්‍ය වශයෙන්ම ගත්ත සංඥාවකින් තමයි උපදින්නේ. එතකොට ඒක ෂේ වෙලා, සීන වෙලා, හීන වෙලා ගිහිල්ලා අවබෝධය සම්පූර්ණ වෙලා පිරිනවන. පාන. ඉංචාපි ඊළඟට අපර භාගයේහි රූපය මෙසේ, රූපය හට ගැනීම මෙසේ, රූප අස්තංගමය මෙසේ, වේදනාව මෙසේ, සංඥාව මෙසේ, සංඛාරය මෙසේ, විඥානය මෙසේ, විඤ්ඤාණේ හට ගැනීම මෙසේ, විඤ්ඤාණේ අස්තංගමය මෙසේ, පංච උපාදානස්කන්ධි උදය වූයේ හට ගැනීම හා විනාශය දක්නා සුළුව වෙසේ. මේ පංච උපාදානස්කන්ධෙහි උදය වූයේ අනුව දක්නා සුළුව වෙසෙන ඔහුට පංච උපාදානස්කන්ධෙහි අනුසහගත සියුම් වූ මම විමි පවත්නා යම් නොනස් මානයක්, මම විමි පවත්නා යම් ඡන්දයක්, මම විමි පවත්නා යම් අනුසයෙක් නොනස්නා ලද වේ නම් හේද සහ මුලින් නැසීමට ඒ. දැන් මේ තේරුණාද? එතකොට දැන් මේ කියන්නේ මොකද්ද? දැන් අපි ඇත්තටම අර මුල් කාරණා හොඳට මතක තියෙන්න ඕනේ. නැත්තම් මේක තේරෙන්නේ නැහැ හොඳේ. ඒ කියන්නේ මුල් කාරණා කියලා කිව්වේ දැන් අපි මුලින් කර ධර්ම සාකච්ඡා තියෙනවානේ. දැන් මම කිව්වා ගැට දෙකක් ගැන කිව්ව මතක. ඒක මතක් කරගන්න ඕනේ. මොකද්ද පළවෙනි ගැටේ? පළවෙනි ගැටේ ආධ්‍යාත්මික වැටුණු ගැටේ, අභ්‍යන්තර ගැටේ. ඒක මොකද්ද? දස සංයෝජන. ඊළඟට අපි කිව්වා ආයතන බාහිර වශයෙන්ුත් වැටෙනවා. ඉන්ද්‍රිය ධර්ම පාවිච්චි කරනවා. ඒක මොකද්ද ගැටේ? ඒක ඒ මොනවද? පංච. ඒකනේ මතක තියෙනවා.
එතකොට දැන් අර දැන් මේ මේ ගැටේ ලිහන්න නියෝනේ. දැන් මොන ගැටේද මේ ලිහන්න හදන්නේ? අධ්‍යාපන. අර ඇතුලේ වැටිච්ච ගැටේනේ. එතකොට ඒක ලිහන්න බෑ මේ පහ අනිත්‍ය වශයෙන් නොදකින කෙනාට. තේරුණා? හැබැයි ඒක අනිත්‍ය වශයෙන් දැක්ක පමණින් මේ අස්මිමානිය දුරු වෙන්නේ නැහැ. නැහැ. තේරුණාද? ඒ කියන්නේ ඒ අනිත්‍ය වශයෙන් ඒක සාක්ෂාත් වෙනතුරු. يعني අනිත්‍ය වශයෙන් දකිනවා. දැක්කට ඒක අවබෝධය යම් ප්‍රමාණයක්. ඒ අවබෝධය එහෙම දැකීමෙන් සම්පූර්ණ වෙන්න ඕන. දැන් හිතන්න ඔය කලයක් තියෙනවා. කලේ බාගෙට පුරවල අපි වතුර කලේ පිරিলা කියන්නේ නැහනේ. එහෙනම් කලේ පිරෙන්න ඕන. අපහුව අපහුව අතර වැටෙනවා. අර ඒක එහෙම වැටුනහමනේ පිරෙන්නේ. එතකොට අර ඒ වගේ මේ අනිත් පංච ස්කන්ධ ධර්මය අනිත්‍ය වශයෙන් දැකීම තුලින් දැකීම දියුණු කිරීම තුලින් එහෙමනම් ඒ අනිත්‍ය සංඥාව මේ පංචස්කන්ධය කෙරෙහි තියෙන අනිත්‍ය සංඥාව වැඩිම තුලින් ඒ කියන්නේ අර භාවිතා බහුලීගතා එහෙම කිරීම තුලින් තමයි මේ මොකද්ද හින්දෙන්නේ අර ආධ්‍යාත්මික වැටුණ අර ගැට 10 ලිහින්නේ තේරෙනවා අර අස්මිමානේ කියන එක. එතකොට දැන් හොඳට තේරෙන එක තමයි මේ පහ නිසා තමයි මේක හදාගෙන තියෙන්නේ. මොකද්ද? අර ගැටි හදාගෙන තියෙන්නේ මේ පහ තියෙන අනවබෝධය නිසා. එතකොට මේක දැකපු මම කියන්නේ තේරෙනවද නැහැ. මේක දැකපු ගමන් මේ පංචස්කන්ධයේ තියෙන අනිත්‍යතාවය දැන් හිතන්නකෝ අපි යම් තැනකට යන්න ඕන. ඊට පස්සේ අපි දැන් හිතන්නකෝ අපිට පේන දුර කියලා. ඊට පස්සේ අපිට ඉස්සෙල්ලා පේනවා විතරනේ. එතෙන්ට යනකොට තමයි මොකද වෙන්නේ? ඒ වටපිටාවේ තියෙන ඔක්කොම සියලු දේ අපිට දැකගත හැකි වෙන්නේ එතෙන්ට ගියාමනේ. හැබැයි එතෙන්ට යනකම් අපිට තියෙනවා මොකද්ද? දල කියන්නේ පෙනීමක් තියෙනවා. මේ දැන් හිතන්නකෝ මීටර 100ක් කියලා. දැන් අපිට පේන දුරින් නම් ඒක තියෙන්නේ අපිට යම් ප්‍රමාණකින් පේනවනේ. හැබැයි එතෙන්ට ගියහම අපිට හොඳට පේනවා. තේරුණාද? අන්න ඒ වගේ තමයි. දැන් පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් දැකපු පමණින් ඒක අර දස සංයෝජන ධර්ම දුරු වෙන්නේ නැහැ. එහෙනම් ඒක භාවිතා කරන්න ඕනේ. බහුවකට භාවිතා කරන. ඒ භාවිතා කිරීම තුලින්ම තමයි මේක දුරු වෙන්නේ. අර මෙතන ඉඳලා එතෙන්ට යනවා වගේ තමයි භාවිතා කිරීම. තේරුණාද? එතෙන්ට ගියහම තමයි මේක යථා ස්වභාවය තේරෙන්නේ. එතකොට තමයි මේ අස්මිමානය කියන එක දුර වෙන්නේ. බලමුකෝ. එතකොට මේ කියනවා මොකද්ද? විඤ්ඤාණය අස්තංගමය මෙන්න මේ ටික බලන්න. වේදනාව මිසේය, සංඥාව මිසේය, සංකාරය මිසේය, විඤ්ඤාණය මිසේය, විඤ්ඤාණයේ හට ගැනීම මිසේය, විඤ්ඤාණයේ අස්තංගමය මිසේයයි පංච උපාදානස්කන්ධෙහි උදේ අවයේ හට ගැනීම හා විනාශය දක්නාසුලුව වෙසේ මේ පංච උපාදානස්කන්ධෙහි උදේ අවයේ අනුව දක්නාසුලුව වෙසෙන ඔහුට පංච උපාදානස්කන්ධෙහි අනුසහගත සියුම් වූ මම විමි පවත්නා යම් මාණයක් මම විමි පවත්නා යම් ඡන්දයක් මම විමි පවත්නා යම් අනුසේක් නොනස්නා ලද වේ නම් හේද සහමුලින් නැසීමට ඒ ඒක මොකක් කිරීමෙන්ද සහමුලින් නැසෙන්නේ? පංච උපාදානස්කන්ධේ උදේ වැය දැකීම. අන්න ඒකට මූලික පියවර තමයි අර අපි මුලින් අර සූත්‍රවල සාකච්ඡා කරේ අර සබ්බේ සංඛාරා අනිච්චාති ඒ ආදී වශයෙන් අපි කතා කළේ. රූපේ පෙන විදි එක එක උපමා වලින් කතා කරානේ. එතකොට ඒ තමයි මේකට බැසගන්න මූලික ස්වභාවය. එතකොට ඒක වැඩිවීමෙන් ඒ දියුණු කිරීමෙන් තමයි මේ අනුසහගතව තියෙන මේ කෙලෙස් ධර්ම නැසෙන්නේ. ඇවැත්නි යම්සේ කිලිටි වූ හටගත් මල ඇති වස්ත්‍රයක් වේද? තෙල වස්ත්‍රය හිමියෝ රජකයාට දෙන්නාහුය. රජක තෙමේ තෙල වස්ත්‍රය අලුදියේ හෝ කරදියේ හෝ ගොමදියේ හෝ ගොමදියේ මැඩ පහන් දියේ සෝදාලයි. දැන් කිලිටි වස්ත්‍රයක් දෙන්නේ මල පහ තවරුණ
කිලිටූ වස්ත්‍රයක් දෙන්නේ. යස මොකක්ද ඒ ශ්‍රදිසෝධන කෙනා මොකද කරන්නේ? ඒක එක එක දිය ඉදාලා ඒ තියෙන අපිරිසුදුකම දුර්ලනවා, අයින් කරනවා. ඒ වත්ත පිරිසුදු වූයේ හාත් පසින් බබලන්නේ නමුදු වැලිත් එහි අනුසහගත සියුම් වූ අලුගඳ හෝ කරගඳ හෝ ගොමගඳ හෝ නටුයේ වේ. රජගත මේ තෙල වස්ත්‍රය හිමියන්ට දේ. හිමියෝ තෙල වස්ත්‍රය ගඳින් පිරිබඩ කළ කරඬුවක බහා තබත් එහි අනුසහගත වූ සියුම් වූ නොනට යම් අලු ගඳෙක් හෝ කරගඳෙක් හෝ ගොමගඳෙක් හෝ වේ නම් ඒද සහ මුලින් නැසීමට මේ කියපු කාරණා තේරුණා. දැන් ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? ඒක සෝදනවා. සෝදනවා. ඒක දල්ව දාලා. ඔව්. ඒ වගේ තමයි මේ මූලික පහ නැති කර ගැනීම. තේරුණා. ඔව්. ඒකට මේ කාමර සක්කාය විටි විචිකිච්ඡා සීලබ්බත පහ කාමරාග සීලබ්බත පටිග කියන මේ පහ එනිම අර හරියට ලොකු මල පහ තවරුණු ඒ ඇඳුම පිරිසුදු කරනවා වගේ එක එක දී දාලා පිරිසුදු කරනවා. හැබැයි ඒ වුණාට අර ගොම ගඳ හෝ අර කර දීහි ගඳ හෝ ඒක දුරු වෙන්නේ නැහැ. ඒක අනුසහගතව හෝ තියෙනවා. තේරුණා? දැන් ඒක දුරු වෙන නම් මොකද කරන්නේ? දැන් ගිහිල්ලා මේක දෙනවා අයිතිකාරයට. දුන්නාම යා මොකද කරන්නේ? කරඬුක බහා දමල තියෙනවා. ඒකම තිබ්බහම මොකද වෙන්නේ? අර අනුසහගත එකත් ක්‍රමයෙන් නැති වෙනවා. තේරුණා? එතකොට අන්න ඒ වගේ තමයි දැන් කෙනෙක් මේ පංච ස්කන්ධ ධර්මයේ අනිත්‍යතාවය එක එක පරියායෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ විවිධ උදාහරණ උපහැරණ වලින් යාට තේරෙන්න පුළුවන්. ඒ එහෙම තේරුණාට එතනින් අර සියලු කෙලෙස් නැති කියන්නේ නැහැ. දැන් අපි හිතුවොත් මට හොඳට සංඛාර තේරෙනවා. ඒ නිසා මම නම් මේ මේ හොඳ මාර්ගඵලයක් ලැබලා ඇති. එහෙම නැත්නම් මම හොඳ අනාගාමි වෙලා ඇති කියලා එක වෙන්නේ නැහැ. ඇයි ඒ? ඒක දැනගත්තාට එහෙම වෙන්නේ නැහැ. ඒක භාවිතා කිරීමෙන් බහුලීකృత කිරීමෙන් තමයි ඒක එහෙම වෙන්නේ. එතකොට අර වස්ත්‍රයේ තියෙන සියුම් වූ ගඳත් ඉවත් කරන්න මොකද කරන්නේ? කරඬුවක බහා තබනවා. අන්න ඒ වගේ තමයි මේ සුවඳවත් කරඬුවක බහා තබනවා. ඒ වගේ තමයි මේ අර අස්මිමානිය දුරු කරන්න මේ පංචස්කන්ධය කෙරෙහි අනිත්‍ය දකිමින් උදේ වැය දකිමින් වාසය කරන. එතකොට ක්‍රමානුකූලව තමයි අන්න ඒකත් නැතිලා යන්නේ. එවත්නි එසේයින්ම කෙසේ හෝ අරිසෞහුගේ ඕරම්භාගීය සංයෝජන පස ප්‍රහීන වූයේ නමුදු වැලිත් ඔහුගේ පංචෝපාදානස්කන්ධෙහි අනුසහගත වූ සියුම් වූ සහමුලින් නොනස්නා ලද මම වෙමි පවත්නා මානයක්, මම වෙමි පවත්නා ඡන්දයක්, මම වෙමි පවත්නා අනුසේක වේමය. හේ අපර භාගෙහි පංචෝපාදානස්කන්ධෙහි රූපය මෙසේය, රූපේ හට ගැනීම මෙසේය, රූපේ අස්තංගමය මෙසේය, වේදනාව මෙසේය, සංඥාව මෙසේය, සංකාරය විඥානය මෙසේය, විඥානයේ හට ගැනීම මෙසේය, විඥානයේ අස්තංගමය මෙසේයයි උදයව්වේ අනුව දක්නා සුළුව වෙසේ. කියන එක තේරෙනවානේ. කියන්නේ අර මම අපි අර සාකච්ඡා කරපු ඇත්තරම කියනවා නම් සංඛාර සබ්බේ සංඛාර අනිච්ඡාති කියන ධර්මතාවයම තමයි මේ මෙතන විස්තර කරන්නේ. එතකොට එයා දකිමින් ඉන්නවා. මොකද්ද? ඒකේ යථා ස්වභාවය දකිමින් ඉන්නවා. ඒ කියන්නේ රූපේ, වේදනාවේ, සංඥාවේ, සංඛාරයේ, විඥානයේ තියෙන යථා ස්වභාවය ඇතිවීම නැතිවීම දැකමින් ඉන්නවා. මම අර උදාහරණයට කියන්නේ දැන් සාමින් වහන්සේ නම පාත්‍රයක් අතින් අරගෙන සාමින් වහන්සේ නම පාත්‍රයක් අතින් අරගෙන මේ පාවහන්ද නොපළඳා
ගයින්ගේට වැඩම කරයි. උපාසක මහත්තයා උපාසක යම් ීත උපාසක මහත්මයා සුදුවතින් සැරසී උතුරු සළුවක්ද පැළඳ බෝමන්ුවේ සක්මන් කරයි. සිංගන්නෙක් රැවුල දවවාගෙන සැරවා පිරුණු කකුලෙහි මහා වනයක් සහිත සුදු රෙදි පටවිලෙන් වෙලාගත් තුවාලයක් සහිත සිංගන්නා පිගානක් ද ඇතිදිව සිංහාකයි. නැවටි ඔක්කොම තේරුම් ගත්ත කොහොම හාමුදුරුව ගැන කොහොමද මැවුණු චිත්‍ර කියන්න බල කොහොමද ඒ චිත්‍ර මැවුණ කොහොමද නුවනට ඒක මැවුණ දැන් එක හැදුනන හැදුනගේ ස්වභාවය කියන්න දැනර ඒ සාමීන් වහන්සේ ගැන මං අර ඒ විදිහට කිව්වහම ඇතිවුණු ස්වභාවය අර හිඟන්න ගැන කිව්වහම ඇතිවුණු ස්වභාවය දෙකක් නෙවෙයි. අරක ගැන දැන් හා සාමීන් වහන්සේ නම මෙහෙම කියනවා. සාමීන් වහන්සේ නමක් බිම් බලාගෙන දීප පාවහන්ද නොකළඳා බිම් බලාගෙන පාත්‍රයක් ද ඇතතිව ගෙයින් ගෙට පිනිස විසිඟා වඩි. එතකොට ඉන් යමක් ගම්ම වෙනව මොකක් මොකක් කෝ අපිට ඉන් අමුතු දෙයක් දැනෙන හැබැයි අර විදිහට කිව්වොත් හංගන්නගෙන එතෙන්දී අපිට සද්ධාාවක් හෝ ගෞරවයක් හෝ එහෙම ඇති වෙන එකක් නැහැ. එතකොට ඒකත් එක්ක වේදනාවක් ඇති වෙන බව පේනවනේ. එතකොට දැන් අරක නැති වෙලානේ මේක උපන්නේ. අර සාමින්වහන්සේ ගැන කියපු එක අයින් වෙලා ඉතිරි නැතුවම නිරුද්ධ වෙනවනේ. ඒකේ ඒකේ භාගයක්වත් තියෙන්න බෑ. ඒ කියන්නේ ඒක සම්පූර්ණව නිරුද්ධ වෙලා තමයි අර උපාසක මහත්ය ගැන එක හටගන්නේ. ඊළඟට හිඟන්න ගැන එක හටගන්නේ. තේරෙනවද? ඒ වගේම තමයි රූපය පිළිබඳ ඒ අවස්ථා රූපය දැනනකොට ඊට පස්සේ තමයි දැනෙන්නේ වේදනාව. ඒ කියන්නේ මොන වගේ ගෞරවය කරේද? ඔය තේ එතන ඔක්කොම පහල වෙනවා. රූප වේදනා සංඥා සංකාර ඒ පංචස්කන්ධයෙන් පහල වෙනවා. මේ අහනකොට ඒක පහල වෙනවා. හැබැයි ප්‍රකට වෙන්නේ එකක් වෙන්න පුළුවන්. ඔව් හැබැයි ඒ පහම පහල වෙනවා. එතකොට මෙන්න මේ විදිහෙන් එතකොට අපිට මේක දැක ගන්න බෑනේ ඇත්තටම. දැන් අද දවසට කොච්චර වුණාද? නෑ ඒක. එතකොට ඒ වුණාට අපි දැකගත්තේ නෑනේ. කීස් කී කොච්චර දැකගත්ද? එතකොට ඒක පේන්නේ ඇයි ඒක දැනින් දකින්න පුළුවන් සිහියෙන්නේ පුහුණුවෙන්මනේ ඒක දකින්න පුළුවන්නේ. නැත්තම් කොච්චර අපි දැනගෙන හිටියත් අපි ඒක තුළ ජීවත් වෙන්නේ නැහැ. ඒක තුළ ජීවත් වෙන තුරු අපිට ඒක ලැබෙන අවබෝධය එන්නේ නැහැනේ. ඒ කියන්නේ කිරි දැකලා අපිට කිරිවල රහ කියන්න බෑනේ. එතකොට අපි දුඩම් ගෙඩියක් තියෙනවා. ඒක දිහා දැකලා අපි කියනවා මේක නම් තනි රස ඇති කියලා. හැබැයි කාලෙ බැලුවම වෙන රස, ඇඹුල් රසක් වෙන්න පුළුවන්. ඒක කන්නේ නැතුව කියන්න අමාරු. තේරුණානේ? ඔව්. එතකොට අන්න එහෙම දකිමින් ඉන්නවා. කොහොමද? මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ උපාදානස්කන්ධ පහ ඇතිවීම නැතිවීම කියන එක දකින්න ඉන්න. ඇත්තට මේක දැක ගන්න පුළුවන් සිහියෙන් ඉන්න වෙලාවට විතරයි. නේ? ඒකට දැන් අන්න හරි. ඒතකොට දවසකට මිනිත්තුවක් දෙකක් හරි මේක දහින්න අඩුමතරමේ මේ අපි ඇඳට ගියාම හරි ටිකක් වෙලා ඉන්නවනේ. අඩුමතරමේ කොච්චර කාර්ය බහුල වුණත් මිනිස්සුන්ට මිනිත්තු දෙකක් තුනක් නැති වෙන්නේ. නේ සරයක් නේද? එතකොට ඒක තමයි. ඒක එහෙම පුරුදු වෙන්න ඕන. දැන් ඒක පුරුදු වීමෙන් තමයි මේ අවබෝධය සාක්ෂාත් කරන්න පුළුවන්. නැත්තම් අපි දන්නවා දැනගත්තට විද්‍යාව දැනගෙන අවිද්‍යාව තුළ ජීවත් වෙන. හරියට ටෝච් එක අතේ තියන් කරුවල යනවා වගේ වැඩ. හොඳයි. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ උදය වූය අනුව දක්නා සුළුව වෙසෙන ඔහුගේ පංච උපාදානස්කන්ධයේ සියුම් වූ සහ මුලින් නොනස්නා ලද වෙමි පවත්නා යම් මානියකුත් වෙමි පවත්නා යම් ඡන්දේකුත් වෙමි පවත්නා යම් අනුසේයකුත් නොනටුයේද හේද සහ මුලින් නැසීමට යේ. අරක භාවිතා කිරීමෙන් වෙන්නේ තේරුණාද?
මෙසේකී කල්හි ස්ථවීර භික්‍ෂූහු ආයුස්මත් කේමකයන්ට මේ කිව්හ. කොහොමද මේ කියනවා ආයුස්මත් කේමකයන් වහන්ස ඔබවහන්සේ වෙහෙසන්න කැමැත්තෙන් නෙවේ මේ ප්‍රශ්නැහුවේ. එහෙත් ආයුස්මත් කේමකතිමේ ඒ භාග්‍යවත්තුන් වහන්සේගේ සස්න විස්තර වසයෙන් කියන්නට දේශනා කරන්නට පනවන්නට පිහිටුවන්නට විවර කරන්නට බෙදන්නට උඩුකුරු කර පෙන්න්නන්ට උඩුකුර කරන්නට පොහෝනය. එහෙම සමර්ථයි යන්නේ එහෙම දක්ෂ කෙනෙක්. ඒකන මේ අවබෝධය ගැන හොඳ උපමාවක් කරගෙන කියන්නේ නේද? අන්න හරි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ මේ ශාසනය ආයුෂ්මත් කේමකයන් විසින් විස්තර වශයෙන් කියන ලද්දේය, දේශනා කරන ලද්දේය, පනවන ලද්දේය, පිහිටවන ලද්දේය, විවර කරන ලද්දේය, බෙදන ලද්දේය, උඩුකුරු කරන ලද්දේ ආයුෂ්මත් කේමක තෙරණුව මේ වදාළහ. සතුටු සිත් ඇති ස්ථවීර භික්ෂූ ආයුෂ්මත් කේමක තෙරුන්ගේ දේශනාව පිළිගත්ත මේ වෙය්‍යාකරණය බණන කල්ලි සැට පමණ ස්ථවීර භික්ෂූන්ගේත් ආයුෂ්මත් කේමක තෙරුන්ගේත් සිත් උපාදාන රහිතව කෙලෙසුන්ගෙන් මිදුනේ. දැන් මේ අන්න හරි. දැන් මේ දෙන්නම දෙපිරිසක් නේ. දැන් මේ පිරිස් වශයෙන් ගත්තාම කේමක ස්වාමීන් වහන්සේ සහ මේ අර ස්ථවීර භික්ෂුන් වහන්සේලා නේ. එතකොට දැන් මේ දැන් කේමක ස්වාමීන් වහන්සේ මේක දේශනාවෙන් අවබෝධ කරගන්න. අනිත් ස්වාමීන් වහන්සේලා ශ්‍රවණයෙන් අවබෝධ කරගන්න. අර 69ක් පමණ රහත් භාවයේ ප්‍රකාශ කරන සද්ධර්මයේ දේශනාවෙන් සහ ශ්‍රවණයෙන් මේ එතකොට ඔක්කොම අවබෝධ කරලේ කොහොමද? ශ්‍රවණයනුයි දේශේ දේශනාවෙනුයි ශ්‍රවණය කිරීම. එතකොට සත්‍ය වශයෙන්ම ධර්මය නම් කියවෙන්නේ, ඒ කියන්නේ යථාර්ථය නම් කියවෙන්නේ අපි සිහියෙන් නුවණින් ඒක අහනවා නම් අපිට ඒ ධර්මය අවබෝධ වෙනවා. ඒක අපි සිහියෙන් නුවණින් අහනවා. හොඳයි. මේක ගැන ප්‍රශ්න තියෙනවා. සිහිය පිහිටවා ගන්න බැරි නම් එයාට ධර්මයේ තේරෙන්නේ නැහැ. මම බනහන් ඇවිල්ලා එයා ජීවත් වෙනවා ගෙදර. එතකොට එයා බන එයාට බන ඇහෙන්නේ නැහනේ. ඒ වගේ තමයි. එතකොට එයාගේ සිහිය වෙන තැනකනේ. සිහිය පිහිටුවාගෙන මේ කියන කාරණා එකින් එක අපිට අරමුණු කරගෙන හුවොත් තමයි මේක තේරෙන්නේ. එහෙම අරමුණ නැතුව හුවොත් එහෙම මම යමත් කියනවා අහන් ඉන්නව යනවා එච්චරයි. අවබෝධයක් ඇති වෙන්නේ. හොඳයි. ඉතින් මේ කාරණා කිව්වේ දැන් අපිට අපි ධර්මය ඉගෙන ගන්න ඇති වෙනවා මාන්නේ. ඒ මාන්නේ තමයි අපි ධර්මය දන්නවා කියන එක. එතකොට ඒකයි දැන් ඒතර අපි හිතනවා අපි දැන් පරිපූර්ණයි කියලා. කියන්නේ සංඛාර හැම තේරෙනකොට රූප වේදනා තේරෙනවා නම් වේදනා රූප වේදනා සංඥා සංඛාර මේව තේරෙනකොට අපිට හිතෙනවා අපි හරි වැඩේ කරගෙන කියලා තේරුණා. හැබැයි එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඇයි? ඒක අන්න පුරුදු පුහුණු කිරීමෙන්ම තමයි ඒක ප්‍රතිඵල ලබන්න පුළුවන්. එතකොට වෙන කිසිම ක්‍රමයකින් ඒ පිළිබඳව අවබෝධය ලබන්න බෑ. අපි දැනගත්තට ඒක අවබෝධය වෙන්නේ නැහැ. එහෙනම් ඒක භාවිතා කරන්න ඕන. ඒක භාවිතා කරන්න නම් සිහිය පිහිටුවා ගන්න ඕන. බලන්නකෝ. දැන් මෙච්චර කාලයක් කියවු බණ අවසානයේදී ඇවිල්ලා නවතින්නේ කොතෙන්ද? සතර සතිවට්ටානේ නේ සිහියේ නවතින්නේ. හොඳයි. දැන් මේකෙන් තේරුම් ගත්ත එක තමයි මොකද්ද? මම විස්තර ස්කන්ධ ධර්ම පහ මේ විදිහට යම් තැනක පහළ වෙනවා නම් ඒ පහළ වෙන්නේම උපාදානීය සහිතව ඒ ස්කන්ධ ධර්ම පහ ගැට ගැහිලා තියෙන්නේ අර සංයෝජන ධර්ම වලින්. දරට එයින් මුල් පහක් අවසාන මේක තමයි මානුද්දච්ච අවිජ්ජා කියන්නේ. ඒක සිඳින්න වෙන්නේම මේ පංච ස්කන්ධ ධර්මයේ තියෙන
උදයව්වේ දැකීමේ ඇතිවීම නැතිවීම දැකීමේ. දැන් මේක එකක් නෙවෙයි කියන එක තේරෙනවනේ. දැන් මේ කියන්නේ පංචස්කන්ධයයි සංයෝජනයි කියලා කියන එක හොඳට පැහැදිලිව තේරෙනවා. ඒ කියන්නේ එහෙම නැත්තම් මේ ධර්මයේ තේරෙන්නේ නැතුව යනවා. ඒ කියන්නේ පංචස්කන්ධය එකක් මේ සංයෝජන ධර්ම එකක්. මේක නිසා තමයි මේක තියෙන්නේ. මේක නිසාගෙන මේක මේ පංචස්කන්ධය තියෙන අනෝබෝධය නිසා. ඒ අනෝබෝධය සම්පූර්ණ වෙන්න ලිහෙන්නේ මොනවද? අර ගැට ටික සංයෝජන නැමෙත් ගැට ටික. අද ප්‍රමාණවත්. අද ඇත්තටම ටිකක් තෙහෙට්ටු. ඔව්. වෙන දවසක වුණා නම් මේ ටිකක් මීට අතර විස්තර කර හැකි වෙන්න පුළුවන්. තෙහෙට්ටු. හොඳයි. එහෙනම් අපි දෙවියන්ට ඥාතියන්ට පින් අනුමෝදන් කරමු. හොඳයි. කල මේ කුසලය මුලින් ඉඳලා දක්වාම සිහිපත් කරගන්න අපි පිරිස විසින් කීප දෙනෙක් වුණත් මේ එක රාසී වෙලා හොඳ කුසල අරමුණක හිත කය වචනය පවත්වමු අවස්ථාව වර රාජකාරී උතරන්නන් තියෙනවා. ඒ වගේම ඔබටත් වෙහෙස මහන්සිය දැනෙනවා. ඒ වගේම අපටත් වෙහෙස මහන්සිය දැනෙනවා. අපි දෙපාර්ශවයේම මේ වෙහෙස මහන්සිය නොතක වීරිය කියන අදිෂ්ඨානය ඇති කරගෙන වීරිය කියන උතුම් ගුණධර්ම ඉස්මතු කරගෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිදුද්දච්ච කුප්පච විචිකිච්ඡා ආදී වූ මේ පංච නීවරණය යටපත් කරගෙන අපි පුළුවන් හැකි පමණ ශක්තිය යොදාගෙන මේ ධර්මයේ පිළිබඳව සාකච්ඡා කළා. එතකොට මේ කාල පරාසය පුරාවටම අපේ හිත කය වචනය කියන මේ තුන්දොර මේ උතුම් ධර්ම මනසිකාරීහිම යෙදෙව්වා. මේ ආදී වශයෙන් අප හැම දිනා විසින්ම ඒක රාසී කළා වූ සිදු කළා වූ මේ උතුම් කුසලය අප නමින් මිය පරලෝ ගියා වූ සකල විද ඥාති වර්ගයාද අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව සසරේ දුකක නඟින් අත්මිදී සැපේකටම පැමිණෙත්වා. ඒ සැපේ දනිත්‍ය දුක් අනාත්මාදී ලක්ෂණ අවබෝධකටගෙන උතුම් වූ නිවනින් සැනසෙත්වා. ඒ වගේම සියලු පින් කැමති සියලුම දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව මේ අසිරිමත් බුද්ධ ශාසනය බොහෝ දෙනෙක් පින් කරන කුසල් කරන නිවන පිණිස වීරිය කරන අසිරිමත් බුදු සසුන බොහෝ කාලයක් ලෝක සත්‍යයට යහපත පිණිස ආරක්ෂා කරත්වා රැකදිත්වා. මේ උතුම් පින් අනුමෝදන් වන සියලු දෙවිවරුද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා. වගේම ඔබ අප හැම දිනාටම හැදූ වැඩූ දෙමව්පියන්ටත් ගුරුහරුකන් ලබා දුන්නු ගුරුවරු ආදී හැම දිනාටමත් මේ උතුම් කුසල් දහම්වල බලයෙන් ශක්තියෙන් සියලු යහපතම සැලසෙත්වා කියන අදහස් මූලික කරගෙන අපි දෙවියන්ටත් ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ වගේම අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමු මේ සර්ව ප්‍රකාරයෙන්ම සද්ධර්මයේ ශ්‍රවණය කළ ඒ පිනත් දෙවියන්ට ඥාතීන්ට අනුමෝදන් කරලා ඒ වගේම ඒ පින් පූජාවත් සිද්ධ කළ හිත පිරිසුදුව පවතින වෙලාවේ මේ උතුම් කුසලය කරණ කොටගෙන යහපත්ම ප්‍රාර්ථනාවක් කරමු. ඒ ලෞතුරා භාග්‍යවත් බුදුවරු මහානුකම්පාවෙන් මහා කරුණාවෙන් මේ ලෝක සත්වයා සසර දුකින් මුදවා ගැනීමේ උතුම් වූ අරමුණ ඇතිව මේ ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් ජම්බඳු වූ දහමක් දේශනා කරනවද ඒ උතුම් ධර්මයම අවබෝධ කරගෙන බුදුවරු පසේ බුදුවරු මහරහතන් වහන්සේලා යම්බඳු වූ නිවීමකින් සැනහීමට පත්වෙනවද ඒ උතුම් නිවීමෙන්ම සැනසීම ළඟා කරගන්නට
සිත් සතම් පහදවාගෙන ගෞතම බුදු සසුනේ සද්ධාව වීරිය සතිය සමාධිය ප්‍රඥාවාදී මේ කාරණා මූලික කරගෙන සිදු කළා වූ මේ මහා කුසලයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම උතුම් නිවන සාක්ෂාත් කිරීම පිණිසම පාරමිතාවක් මෙවිත්වා කියලා සාදුව කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩංති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති එමිනාතේ සමිජ්ජතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයාදත්තං වන්දිතුම් පස්සිතං. සාරිපුත්තාදි තේරානම් ආගතං පටිපාටියා සද්ධා සීල දයාවා සම්පදන්තං පනමාම. ඕකාසමන්දං වන්තු ඕකාස ද්වාරත්තේන අතං සබ්බං අපරාධ අමතමී බන්ති ඕපාස කමෝනි බන්ති දෙති අම්පි ඕපාස කමෝනි බන්ති විතම්පි අම්පි.